මේ ශේත්‍රය ගත්තොතින් ඇත්තටම මහිතන්න සාරංශ කරන බලන්න. නමුත් මේ ශේත්‍රය අපි දකින්නේ ඉතාමත්ම සංවේදී සහ සියලු දෙනාටම බලපාන, ඒ වගේම රටේ ආර්ථිකයට වගේම ආරක්ෂාවටත් විශාල වශයෙන් බලපාන ශේත්‍රයක් හැටියට. මොකද මේ මේ මොහොතේ අපිට මේ ලයිට් පත්තු වෙන්නේ, වාහන දුවන්නේ, සියල්ල සිද්ධ වෙන්නේ මේ ශේත්‍රය හරහා. ඒතර මේ ශේත්‍රයේ ඒ වගේ ගන්න තීන්දුව తీරන බරපතල විදියට රටට ආර්ථිකයට සියල්ලටම බලපාන. මේ පිළිබඳව ඉතිහාසයේ කරුණු කීපයක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ වෙනකොට ඇත්තටම කොච්චර බලපානද ආර්ථිකයට බලපාන ප්‍රමාණය ගත්තොත් අපි දවසකට කෝටි 120ක් පුච්චනවා. කෝටි 120ක් පුච්චනවා. එතකොට මේ මේ මුදල් වල ඉතාමත්ම සුළු ප්‍රතිශතයක් කියලා කියන්නේ, සුළු ලාභ ප්‍රමාණයක් කියලා කියන්නේ රටේ ආර්ථිකයට දෙවැන්ත විදියට බලපාන දෙයක්. ඒක සියලු දෙනාට බලපාන. ඒ හින්දා තමයි අපි ඉතිහාසය ගත්තොත් 1961 කන්ටි සංස්ථාව බිහි වෙන්නේ. මේ ඉස්සෙල්ලා ජාත්‍යන්තර ආයතන තුනක් තමයි කන්ටි ශිෂ්ටයේ හිටියේ. නමුත් ඒ හිටපු ආයතන තුන කම්පිටිටිව් මාකට් එකක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ජාත්‍යන්තර වෙනදාම පැත්තෙන් ගත්තොත් අතර ප්ලේයර්ස් තුන්දෙනෙක් ඉන්නවා නම් ඒකේ කම්පිටිෂන් එකක් තිබිලා මාකට් එක අඩු වෙනවා. එතකොට ජනතාවට තෙල් මිල අඩු වෙනවා. එහෙම දෙයක් උනේ නැහැ. ඒගොල්ලෝ විශාල ලාභයක් ලබා ගත්තා. එතකොට මේකේ ටර්න් ඕවර් එකත් එක්ක මේ විශාල ලාභේ රටින් පිටට යන්න ගත්තා පස්සේ මේක ආර්ථිකයට දරා ගන්න බැරි වුණා. අන්න ඒ හේතුව හින්දා තමයි තෙල් සංස්ථාව බිහි වෙන්නේ. 61 බිහි වුණාට පස්සේ 1969 රිෆයිනරි හදනවා. තෙල් පිරිපහදුව. එතකොට කියනවා රිෆයිනරි හදපුවත් එක්කම රටට තෙල් ගේන්න ගිහපු වියදමෙන් 25%ක් රටේ ඉතුරු වුණා කියලා. තෙල් ගේන්න ගිහපු වියදම. ඊට පස්සේ 69 පිරිපහදුව හදනවා. 69 ලුබ්‍රිකන්ට් එක හදනවා. ලීසි තෙල් අංශේ. දැන් ඒ කැටෙක්ස් එකට විකුණලා දාපු එක. ඉතින් ඔවත් එක ගත්තොතින් 1970 සංඛ්‍යාලේඛන වලට අනුව ලංකාවට තෙල් ගේන්න ගිහපු වියදමෙන් 45%ක් අපි නැවත තෙල් ආශ්‍රිත නිෂ්පාදන පිටරට යවලා හොයලා තියෙනවා. 45%. තෙල් සංස්ථාව කොච්චර රටේ ආර්ථිකයට බලපෑමක් කරාද කියලා කිව්වොතින් අපිට නැව් ගන්න පුළුවන් වුණා. එතන අපිට නැව් තුනක් තිබුණා. ජනශක්ති කියලා නැවක් තිබුණා. ටොන් 185,000ක් බොර තෙල් ගේන්න පුළුවන්. මහවැලි කියලා නැවක් තිබුණා. තම්මැන්නා කියලා නැවක් තිබුණා. එහෙම දැවැන්ත තිබිච්ච ආයතනයක් තමයි මේ වෙනකොට එකින් එක කඩලා දාලා ගිහිල්ලා දැන් රටට රටේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. විකුණීමේ ක්‍රියාවලිය ගත්තොතින් ඔය ජාත්‍යන්තර ගිවිසුම් හරහා සිද්ධ වෙන්නේ. එහෙන් මේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් දැන් කෑල්ලෙන් කෑල්ල විකුණනවා. ලුබ්‍රිකන්ට් එක විකුණනවා. ඊට පස්සේ තව අපේ යූරියා කම්මලක් තිබුණා වික්ක, නයිලෝන් 6 එක තිබුණා වික්ක, ඉටිපන්දම් ෆැක්ටරිය තිබුණා වික්ක, තාර එක තිබුණා වික්ක. ඒවා විකුණලා ඒවා අපි නැවත ගේනවා. ලොකුම විනාශය කරන්නේ 2003 LIOC සමාගම ලංකාවට පැමිණීමත් එක්ක. ලංකාවට පැමිණිලා එතකොට අපි බලන්න ඕනේ මේ IOC සමාගම ලංකාවට ආපු එකෙන් අපේ රටේ ආර්ථිකයට වෙච්ච බලපෑම මොකද්ද කියලා. ආයෝජකෙක් හැටියට ආවනම් අපේ රටට සෙතක් සිද්ධ වෙන්න ඕනේ, එක්කෝ තෙල් අඩු වෙන්න ඕනේ, නැත්නම් රටේ අනිත් නිෂ්පාදන වල ප්‍රගතියක් ඇති වෙන්න ඕනේ. මේ කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒක සිද්ධ වුණේ තෙල් සංස්ථාව තිබිච්ච හොඳම සෙට් 100ක් IOC සමාගමට ඩොලර් මිලියන 35කට වික්කා. ඊට පස්සේ ලංකාවේ තෙල් ගබඩා කිරීම සහ බෙදා හැරීමේ කටයුතු එකතු කරලා හැදුවා CPS Steel කියලා සමාගම. ඒ සමාගමේ තුනෙන් එකේ කොටසක් IOC සමාගමට වික්කා. ඩොලර් මිලියන 45කට. එතකොට මුතුරාජවෙල හදලා තිබුණේ මුතුරාජවෙල හදන්න විතරක් අරගෙන තිබුණා ඩොලර් මිලියන 120ක ණයක්. එතකොට මේ ඔක්කොම තක්සේරු කරේ ඩොලර් මිලියන 145කට. ඒ කියන්නේ කොලොන්ඩාවේ ටැංකි සංකීර්ණයක්, ඩිපෝ 11කුත්, අනිත් සියලුම පහසුකම්ුත් ඩොලර් මිලියන 15යි තක්සේරු කරේ. එතකොට එතනින්ම මේ ගනුදෙනුව ඉතාමත්ම දූෂිතයි. ඊට පස්සේ මේ තුනෙන් එකක් IOC එකට දුන්නා. තුනෙන් එකේ කොටසක් CPC එක තියාගත්තා තෙල් සංස්ථාවේ. අනිත් තුනෙන් එකේ කොටස භාණ්ඩාගාරයේ තියාගත්තා තවත් පේ කෙනෙකුට දෙන්න. ඒක තමයි 2004 අවුරුද්දේ
භාරත් පෙට්‍රෝලියම්කට විකුණන්න ගියේ. එතකොට IOC සමාගම කියලා කියන්නේ ඉන්දියානු ආණ්ඩුවේ කම්පැනියක්. ඒ වගේම භාරත් පෙට්‍රෝලියම් එක කියන්නේ ඉන්දියන් කම්පැනියක්. ආණ්ඩුවේ කම්පැනියක්. නමුත් ඒක ඒ වෙලාවේ තිබිච්ච වාතාවරණය උඩ කැබිනට් එකේ සඳහන් ආඩුව තිබුණේ ඒ හිටපු ඇමතිවරු කැබිනට් එක වර්ජනය කරලා ඊට පස්සේ තේස් සංසාවේ වර්ජනයක් කරලා විදුලි බල මණ්ඩලයේ වර්ජනයක් කරලා අපිට ඒක නවත්ත ගන්න පුළුවන්. අපි බලන්න ඕනේ ඒක වැරදිලාවත් IOC එකට ගිහිල්ලා තිබුණා නම් මොකද වෙන්නේ? ಭಾರತ್ පෙට්‍රෝලියම් එකට ගිහිල්ලා තිබුණා නම් මොකද වෙන්නේ කියලා. ඇත්තටම අපි දකින විදිහට ඒක ಭಾರತ್ පෙට්‍රෝලියම් එකට ගිහිල්ලා තිබුණා නම් අද තියෙන්නේ ප්‍රභාකරන්ගේ ආණ්ඩුව. ඒකට හේතුව රුපියල් බිලියන 8ක් 10ක් දිගටම ට්‍රී ෆෝසස් තෙල් සංස්ථාවට ණය තිබුණා. ඒ තියෙද්දි යුද්ධෙට තෙල් දුන්නා. වැරදිලාවත් වෙළඳ ඔය IOC එකට හරි වෙළඳ සමාගමකට මේ ගිහිල්ලා තිබුණා. එක පැත්තකින් මෙච්චර ණයක් දෙන්න බෑ. අනිත් පැත්තෙන් මේ තෙල් පාලනය හරහා සම්පූර්ණ යුද්ධය පාලනය කිරීම ඉන්දියාව අතරට යන්න තිබුණා. එහෙම වුණා නම් කිසි කතාවක් නෑ. ඉතා පැහැදිලි යුද්ධේ අද තියෙන්නේ මේ පාලනේ ඉලෙවි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් IOC සමාගම සහ මේ තෙල් ශේෂ්ත්‍රේ පිටට ගියෝතින් වෙන්න පුළුවන් අවදාන මොකද්ද කියන එක පිළිබඳ. එතකොට ඊට පස්සේ උත්ය සමිත් සහ අනිකුත් ක්‍රියාකාරකම් උඩ අපිට පුළුවන් වුණා අර තුනින් එකේ කොටස නැවතත් තෙල් සංස්ථාවට දෙන්න ලබා ගන්න. මේ වෙනකොට ලංකාවේ තෙල් බෙදා හැරීම හා ගබඩා කිරීමේ පාසුකම් අයිති CPS තෙල් සමාගමේ තුනෙන් දෙකක අයිතියක් CPC සමාගම CPC තෙල් සංස්ථාව සතුයි. ඒ කියන්නේ රජයේ සමාගමක් හැටියට දැන් තියෙන්නේ. නමුත් ඒ වගේම දැන් IOC සමාගම ලංකාවට ඇවිල්ලා කරපු CPS තෙල් සමාගම හැදුවා කියලා රටේ ජනතාවට 7-5කවත් තෙල් අඩුවීමක් උනේ නැහැ. නමුත් තෙල් වැඩිවීමක් වුණා. ඒ කියන්නේ මේ CPS තෙල් සමාගමට සේවා සැපීමක් විතරයි කරේ. වෙළඳ සමාගමක් හැටියට ඒගොල්ලෝ තෙල් ගෙන්නනවා, තෙල් විකුණද්දි ලාභංගුවක් ගන්නවා. ඊට අමතරව මේ CPS තෙල් සමාගමේ ගබඩා කිරීම වෙනුවෙන් ඒගොල්ලන්ට ලාභංගුවක් ඉවනවා. පෙට්‍රල් ලීටරයකට මේ සඳහන් කරලා තියෙනවා පෙට්‍රල් ලීටරයකට 7.55, ඩීසල් ලීටරයකට 7.45, ඒ ආදී වශයෙන් ලාභංගුවක් හිමි. ඒ ලාභේ සම්පූර්ණ සාම බෙදලා නැති ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ලීගලි නීතිමය වශයෙන් උන්ට හිමි. උන්ට ඕන වෙලාවක ඒක ගන්න පුළුවන්. එතකොට ඒක ඇවිල්ලා ලංකාවේ ජනතාවගේ මුදල් එක අරගෙන ඒකෙන් ලාභයක් අරගෙන අපි ඒකෙන් තුනෙන් එකක් IOC සමාගමට ගියෝ. ඊට අමතරව පහුගිය කාලේ අපි ගණන් හදලා බැලුවා 2015 අගෝස්තු ඉඳලා 2016 වෙනකම් ලෝක වෙළඳපොළේ තෙල් මිල බැස්සා. ඒ තෙල් මිල බැහැපුලා මේ වාසිය ජනතාවට දුන්නේ නැහැ. ජනතාවට දුන්නේ නැත් එක්ක තෙල් මිල අඩු කරන්න. විශාල වශයෙන් තෙල් මිල අඩු කරන්න තිබුණා. මොකද අපේ ප්‍රයිස් ෆෝමියුලා එකක් අපිට ඉලි කරලා නැහැ. ඒ ප්‍රයිස් ෆෝමියුලා එකට අනුව ජනතාව දන්නේ නැහැ මේකේ කොච්චර බදු වෙනවද, කොච්චර ලාභ පංගුවක් එනවද කියලා. ඒකත් එක්ක අපි ගණන් බැලුවට පස්සේ පෙට්‍රල් ඩීසල් ලීටරයකින් ලාභ තිබුණා රුපියල් 5 10 20 වගේ ගිහිල්ලා රුපියල් 39 දක්වා. එක ඩීසල් ලීටරයකින් ලාභ තිබුණා CPC එකටත් තිබුණා IOC එකටත් තිබුණා. එතකොට IOC එකට ගිහිපු ගණන් බලලා බැලුවොත් රුපියල් මිලියන 8444ක් රුපියල් මිලියන 8444ක් අමතර ලාභයක් IOC සමාගමට ගිහිල්ලා තියෙනවා. අපි මේවා පෙන්නලා දුන්නට මේ පිළිබඳව කිසිම දෙයක් කරේ නැහැ. අඩුම වශයෙන් ඒකට බද්දක් අය කරලා ඒ බද්ද දැන් පිරිපාදු හදාගන්න බෑ කිය කියා සල්ලි නැහැ කියා. ඒ බද්දක් අය කරලා අඩු ගානේ ඒ බද්ද පිරිපාදු හදාගන්න දෙන්න තිබුණා. නමුත් ඒ සිද්ධ වුණේ නැහැ. ඒක තමයි IOC සමාගම ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා වෙච්ච තත්ත්වය. ඊළඟට චීන වරාය ඔයගොල්ලෝ දන්නව. මම හිතන්නේ ලෝකේ විශාලම ගැඹුරුම ස්වාභාවික දෙවණියට ගැඹුරුම ස්වාභාවික වරාය. ඒ වරායේ 1930 ගණන්වල හැදුවා බ්‍රිතාන්‍ය තෙල් ටැංකි 99 තෙල් ටැංකි 102කින් තෙල් ටැංකි සංකීර්ණ. ඒ තෙල් ටැංකි සංකීර්ණ හැදුවේ මේ ආසියා ක්‍රේටම සම්පූර්ණ තෙල් සැපීමට හැකියාව වෙන පරිදි. ඒතකොට මේ තෙල් ටැංකි දැනට තියෙනවා 99ක් ප්‍රයෝජනට ගන්න පුළුවන්. එතකොට මේ තෙල් ටැංකි ටික ලබා ගන්න ලෝක බලවත්තු විශාල ප්‍රයත්නයක් දරුවා. මොකද ඔවුන් තිබ්බ මේ උපාය මාර්ගිකාතෙන් මේක ඉතාමත්ම වැදගත් දැනක්. මේක ඇමරිකාව උත්සාහ දරුවා 1987 ගන්න. ඒ වෙලාවේ තමයි ඉන්දියාව
යුද්ධය අවසන් වෙන්න තිබිච්ච යුද්ධෙට පරිප්පු දාලා නවත්තලා ඒ වෙලාවේ රජීව් ගාන්ධි මහත්තයා ලියුමක් කියවලා තිබුණා ලංකාව දැනගන්න ඕනේ මේක ඉන්දියාවෙන් පිට කටුවක් පරිහරණය කරන්න බෑ කියලා. ඒ වගේ උපාය මාර්ග ඇති වැදගත් ඔවුන්ට අම්බෙච්ච පළවෙනි අවස්ථාවේ 2003 මේක ඉන්දියාවට ලබා දුන්නා අවුරුදු 35කට. හැබැයි මේ ගහපු ගිවිසුමේ 1-2 වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා මාස 6ක් ඇතුළත විධිමත් බදු කිසුමකට යා යුතුයි කියලා. ඒ බදු කිසුමට මේ වෙනකන් එළඹිලා නැහැ. ඒ කියන්නේ IOC සමාගම මේ වෙනකොට චීන වාරය රැඳිලා ඉන්නේ නීති විරෝධී විදියට. එතකොට මෙතන ටේට් ටැංකි 99ක් තියෙනවා. මේ ටේට් ටැංකි 99න් තිරිකුණාමලයේ බටිකල රෝඩ් එකේ පාරේ මුහුද පැත්තේ ටේට් ටැංකි 14ක් තියෙනවා. අනිත් පැත්තේ ටේට් ටැංකි 85ක් තියෙනවා. මේට මේගොල්ලෝ ඉන්නේ මුහුද පැත්තේ ටේට් ටැංකි 14 විතරයි. ඒකිනුත් 8යි පාවිච්චි කරන්නේ. අනිත් ටික සම්පූර්ණ කැලයට ගිහිල්ලා තියෙනවා. මේක විශාල සම්පතක්. අපේ කොළොන්නාවෙත් මුතුරාජ වෙලත් දෙකේ තියෙන්නේ අපිට ගබඩා පහසුකම් තියෙන්නේ 104යි. මෙට්‍රික් ටොන් 104යි ගබඩා කරන්න පුළුවන්. මෙතන 1 මිලියන් ගබඩා කරන්න පුළුවන්. 12500ක් වෙනවා ටැංකිය මේක කැපැසිටි එක 1 මිලියන් කැපැසිටි එකක් තියෙනවා. එතකොට මේක හරහා තෙල් අපි යවුවා උතුරට 2005 ඉඳලා 2009 වෙනකම්. ඒ 2005 ඉඳන් 2009 වෙනකම් අපි මේ කරහා තෙල් යවුවට ඔවුන් අපිට එවනවා ක්ලේම් එකක් රුපියල් මිලියන 692. ඒ අපි තෙල් ගබඩා කරලා යවුවට විතරක්. අපි ගණන් බැලුවා අර ගිවිසුමට අනුව ඒක නීති විරෝධී වුණත් ඒ ගිවිසුමට අනුව ඒගොල්ලෝ අපිට මුදලක් ගෙවාගෙන ආවා. දීලා තියෙන්නේ එක ටැංකියක් ඩොලර් ලක්ෂයයි අවුරුද්දකට. එතකොට ඒ ඩොලර් 1000යි අවුරුද්දකට. මුළු ටැංකි 99ටම ඩොලර් ලක්ෂය අපිට හම්බෙන්නේ. එතකොට ওই කාලය තුල අපිට හම්බෙච්ච මුදල ඩොලර් ලක්ෂ 5යි. අපි රුපියලේ අගයත් එක්ක සංසන්දනය කරාම රුපියල් මිලියන 50යි අපිට හම්බෙන්නේ. ඒගොල්ලෝ අපෙන් ඉල්ලනවා රුපියල් මිලියන 692ක්. ඒ කියන්නේ අපි අපේ ගේ කුලියට දීලා රුපියල් 1000කට 12000ක් දීලා අපි කාමරේ ගිහිටියා වගේ වැඩක්. මේ කරලා තියෙන්නේ. නීති විරෝධී අපේ සම්පත් අපිට ඕන හැටියට පාවිච්චි කරන්න බෑ. ඔක තමයි ඒකේ තියෙන එක. ඒක ඔව්. තාචුට කියන ඊගාවට දැන් මේක හරහා අපි තෙල් පරිහරණය නොකිරීමෙන් මා අවුරුද්දකට අපිට රුපියල් මිලියන 900ක විතර පාඩුවක් සිද්ධ වෙනවා. රුපියල් මිලියන 900ක විතර පාඩුවක් වෙනවා. දැන් මේ වෙනුවෙන් අපි නඩුවකට ගිහින් තියෙනවා. ඒක තමයි ඒ පැත්තෙත් පැත්තේ. දැන් මේ වෙනකොට මේ සම්පත ආපහු මේ ඇග්‍රීමෙන්ට් එක විධිමත් කරලා ඉන්දියාවට දීමේ සූදානමක් තියෙනවා. ඒක ඒ පැත්තෙන් තියෙන ගමන් මම අවසන් කරන්නම් අන්තිමට හම්බන්තොට දැන් ඉදි කරලා තියෙනවා හම්බන්තොට වරායේ තෙල් පහසුකම් අංශයක් ජැටි දෙකක් තියෙනවා. අපිට පුළුවන් දවසකට මෙත් කොළඹ නැවක් බාන්න සතියක් යනවා. එක දවසක් නැව දෙකක් බාන්න පුළුවන්. එතකොට හම්බන්තොට අපි දකින්නේ මේ තෙල් පහසුකම් ටික තෙල් සංස්ථාවට දෙන්න ගන්න කියලා ඒ ණය ගෙවාගෙන යන ඩොලර් මිලියන් 100ක් ගිහින් තියෙන ජැටියනේ හදන්න ඒ ණය ගෙවාගෙන යන්න ඉල්ලුම් කරලා තියෙනවා තෙල් සංස්ථාව. ඒක ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ ඇග්‍රීමෙන්ට් එක නවත්තලා තමයි දෙන්න යන්නේ. මේක අපි දකින්නේ ඉතාමත්ම බරපතල සත්‍යක් හැටියට. ඒක හේතුව තමයි උපාය මාර්ග වශයෙන් ගත්තොත් නැව් තෙල් වෙනදාමට වැඩිම විභවයක් තියෙන තැන තමයි ලංකාව. ඒ කියන්නේ අර පැත්තේ පෙරදිගේ ඉඳලා එන නැවක් අපරදිගට යද්දී ටොන් 7000-8000ක් ඉන්ධන සඳහා තෙල් තියාගෙන යනවා. නමුත් මෙතනින් තෙල් ගහන්න පුළුවන් නම් ඒකෙන් භාගයක් අපිට ඉතුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ටොන් 4000ක් විතර. ඒකට ඒ වෙනුවට ඒගොල්ලෝ කන්ටේනර්ස් දාගෙන යන්න පුළුවන්. ඒකෙන් විශාල ලාභයක් ගන්න පුළුවන්. දවසට නැව් 500ක් විතර මෙතෙන් යනවා කියලා කියනවා. ඒකට නැව් 50කට තෙල් ගැහුවොත් අපිට දවසකට විකුණන්න පුළුවන් තෙල් නැවක්. එතකොට මේ තෙල් නැවක් වික්කොතින් මේ සම්පූර්ණයෙන් ඩොලර්. මේ සම්පූර්ණයෙන් මේ ලංකාව ගොඩ දාන්න පුළුවන් එකම තැන තමයි ඩොලර් අනවරතව ගලාගෙන ඉන්න තැන. ලොකු මාෆියා එකක් දැන් තියෙනවා. ඒක අපිට විඳින්න බෑ. නමුත් මේක ඉන්දියාවට හෝ චීනෙට ගියොතින් අනිවාර්යෙන්ම මේ මාෆියා එක විදලා ඕන් එක ගන්නවා. ඒ ඩොලර් ටික ඔවුන් ගනි ඒ නැව් ටික ඔවුන් මේ කරා අපිට බිම්කුලිය විතරක් හම්බෙයි. එතකොට මේක ඉතා පරපරතල තත්ත්වයක්. අපි කියන්නේ ඒක සම්පූර්ණ
නතලක යුතුයි කියන තැන.